ඒ ගැස්ම මීට 600ක් 650 බංකරේ ගාවට එනවා බටේරම හයකර ආපෝ ඩවුන්දා මීනු මට කියනවා බොක්සා උඹ ගණින් ටාගට් එක පොෂන් වුණා අපේ හදවතේ තියෙන ගැස්මවත් ඒකට දැයෙන්න බෑ අම්බුලයි ඇහැයි විතර කැමා වෙලා ඉන්නේ පොඩි ගියක් තියෙන ඉස්සරහා බංකරේ බංකරේට බැස්ස හතර දෙනාම මට තේරුණා මෙතන ලීඩ් කරන්න එයා තමයි කියලා මිනිහා ඒ වගේ කැලලට යන්න ගියා ඒතකොට තමයි ටාගට් එක ගත්තේ මුලින් හතර ගාට මම දැක්කා සතුටේ සීමාව ඉලිකෝන්නක් ආව ලොකු ගන්නක් හයි කරලා තිබ්බ 12.7 වගේ රවුන්ඩ් එක එකෙන් පහ කරන බර 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 බිත්තියට වැදෙච්චා බිත්ති හෙල් කරගෙන යන පල්ලෙහා පිටිපස්සේ ගේකින් තමයි මම දැන් ගන්න එක දාගෙන ඉන්නේ විනාඩි දෙකක් ගියේ නැහැ බය කරලා සන්තෝෂයට නැංග දෙන්නේ බාන්ටේ උඩ සැනිකව ගැහුවෙක් කෙනෙකුට බැටන කොට අනිත් එක්ක නඩත් ගැහුවා ප්‍රතිපත්තිය ස්ටෙප් එකේ විදියට අපිට ඇසෝල් කරන්නත් බෑ ප්‍රතිපත්තිය නෑ අපිට මිෂෝට් කරලා ගන්න ඕනේ කියලා එහෙම එකක් නෑ එක දවසේ හිල් ටාගට් හතට ගත්ත අවස්ථාව තියෙන බාන්ට් එකට ඇවිල්ලා හම් තල්ලතු ගන්න එතකොට සම්පූර්ණ බොඩි එකම ඕපන් මීට 450 ඉස්සරහ එක්කෙනෙක් ඉන්න පිටිපස්සේ එක්කෙනෙක් ඉන්න එක්කෙනෙකුට ගහන්නේ දෙන්නම එක හා සයිඩ් දෙකම දෙකම ටාගට් හයක් වත ගත්ත උතුන මුහුණට මුහුණ තුන් හතරේ නානෝ මම උත්තර වෙනවා දැන් එල්ඩී සංවිධානය අඳින්න පොඩු පොඩු සරම මෙතන ඇඳගෙන නානෝ දෙන්නම එළියට ගේ පැත්තම හැරිලිවල දැන් ඔහොම පිහිනන ඔළුව පිහින ගාන ගැවුවට පස්සේ ලැබිලා ඉන්න ගෑල් නමේ බලව මොකද කරලා එක පාඩම එසේනික එයාට චේ විනාඩි 10ක් ගියේ නේ සෑන් ගලදී මුලටියක් ගහනවා බබා මෝටර අරගෙන පැත්තම සාන එක පාඩම RPG එක ගැවුවා කියන්නේ මම හිතමු ගහන නිරීක්ෂණය ඩිපෙන්ඩ් වෙනවා තුන ගේම් සයිට් එකට මම දැන් හිතුණා ඒ වෙලාවේ මේක නිරීක්ෂණය වෙලාද දන්නේ නැහැ ඉස්සරහා ග්ලාස් එක අරගෙන ඇවිල්ලා දේ ෆස්ට් එකට දාලා ගන්න ගින්නි ජාලාවක් විතර සම්පූර්ණ ගිනි ගත්තා විනාඩියක් ගියේ නේ හතර වටේම පය කරනවා දඩදඩ ඒ මීටර් 800ක් රබල් ලක්කයක් ස්නයිපර් රයිෆල් එකේ තියෙනවා වින් ඩ්‍රම් එක කියලා එක. දැඩි සුනඟක් තියෙන ප්‍රදේශයක වෙඩි තියෙනකොට අපි වින් ක්ලික් එකෙන් ඇප්ලයි කරන්න ඕන. ඒ අනුව ප්‍රතිරෝධයට ගමන් කරන ඕනේ. මීටර් 800ක් විතර දුර තිබුණා උතන. මම දැන් ගේම් එකේ මට පේන්නේ දැන් රබල් එකයි මූණේ භාගය විතර. ටාගට් එක ගන්න මේ මූණට මෙතන. ගැහුවා ටාගට් එක. වකුඩ වෙලා වැටෙනවා. රබල් LTT කාඩර් වරු සරෙන්ඩර් කළ ස්නයිපර් බොක්සර් අද ඔබ සමගයි කතා බහ. සුපුරුදු පරිදි ඔබේ නිවසට ගොඩවදින මම සංජීව රත්නායක මේ දුමින්ද රත්නායක ස්නයිපර් බොක්සර් විශේෂ බලකාය වහු නියෝජනය කරන්නේ අපි ඔබේ නිවසට ගොඩවදින්නේ අද දැඩි සීතලත් අරගෙන නමුත් මේ උණුසුම් කතාවක් යුද පිටියට පෙර ගොඩවදින්නේ Tamange ගමබිම වෙත මම ඇවිල්ලා ඉපදුනේ උපදින්නේ අරගම ග්‍රාමයේ අරගම එතකොට මම ඉස්කෝලේ යනවා කිරිබවුණ මධ්‍යම විද්‍යාලයේ ඊට පස්සේ එකෙන් මම පළවෙනි විභාගය කරනවා ඕලෙලි විභාගේ රිසර්ට් එන්නේ 6-3ක් ඊට පස්සේ මම නැවත කරනවා විභාගේ ඊට පස්සේ ඒකෙනුත් ප්‍රතිඵලයේ ඒ ගන්නවා වගේ ඉතින් ඊට පස්සේ මම තීරණය කරනවා ඉතින් ආර්ථික පහසුතාවය උත් එක්ක අම්මලාට ඇත්තනවා අම්මලාට අපහසුයි ඒ හින්දා මම කල්පනා කරනවා මේ මොකද කරන්න කියලා ඊට පස්සේ මම අවුරුද්දක් විතර ඔය කුරුණෑලපැත්තේ ගාමට් එකේ වැඩ කරනවා ඒ වැඩ කරලා ඉවරලා අන්තිමේට මම කියනවා මේ අපේ අම්මගේ මල්ලී ඉන්නවා මාමා මම කියනවා මාමා මේක හරියන්නේ නැහැ මේ මම යනවා යන්න කියලා ඉවරලා තමයි මම මේ යුද හමුදාව තෝරගන්නේ ඇත්තට මුලදී මම හිතුවේ නැහැ විශේෂ බලකාය කියන්නේ මේක කියලා මම ඉදී සාමාන්‍ය ඉම්ප්‍රැටි යුනිට් එකක් කියලා අපි මුලින්ම 2006 විශේෂ බලකායට ඇතුල් වෙනකොට මූලික පාඨමාලා කරලා මම ගෙදර එනවා ගෙදර එනකොට මට ඇත්තටම හිතෙනවා මේ පාඨමාලා ඉවරයි කියලා ඉවරයි කියලා හිතුණා හිතුණා ඒ නමුත් මම නිමාඩි ඉවරලා ආපහු ගියාට පස්සේ තමයි පටන් ගත්තේ නැවත විශේෂ බලකා පාඨමාලාව. ඉතින් පාඨමාලාව පටන් අරගෙන මාස 6ක් වෙන කාලයක් දීර්ඝ පාඨමාලාවක් නිමා කරලා අපි විශේෂ බලකායේ විශේෂ ඒ කියන්නේ ඒකක 3ක් තිබුණේ වෙනකොට ඒකක 3න කැඩෙනවා. මම ඒකෙන් කැඩෙන්නේ විශේෂ බලකායේත් පළවෙනි විශේෂ බලකායේත්. ඉතින් පළවෙනි විශේෂ බලකායේ ඔහොම රාජකාරී කර කර ඉන්න අතරේ මම ඇත්තටම ජප්නා යාපනයේ යනවා යාපනයේදී තමයි මට මේ ස්නයිපර් පාඨමාලාව සිලෙක්ට් වෙන්නේ. ඉතින් පාඨමාලාව ස්නයිපර් පාඨමාලාව සිලෙක්ට් කරන කාලේ මම බේසික් පාඨමාලාවක් තියෙනවා දීතලා ස්කූල් එකේ. ඉතින් දීතලා ස්කූල් එකේ මේ බේසික් පාඨමාලාව කරන් පස්සේ තමයි ආපහු මාව සිලෙක්ට් වෙන්නේ ස්නයිපර් ඇන්ඩ් කෝච පාඨමාලාවට. ඒකෙදී මම ස්නයිපර් පාඨමාලාව හදාරන්නේ මගේම විශේෂ බලකායේ සහෝදරයෝ හතරක් එක්ක. එක්කෙනෙක් මීනු එක්කෙනෙක් විෂන් නැති වුණා මේ පීපෝල් දාන්න කියලා නැති වුණා දැනට එක්කෙනෙක් මගේ සමීපයෙන්ම කෝස් එක අතහැරලා ගියා නමුත් අපි 3 දෙනා තමයි විශේෂ බලකායෙන් නියෝජනය කරලා පාඨමාලාව හදාරලා නිමා කරලා ආපහු ඒකක විතර එනවා ඒ ඒකකට ආවට පස්සේ තනි තනියම තමයි රාජකාරී පැවරෙන්නේ ස්නයිපර් කෙනෙක් විදියට නමුත් මට සහයෝගය දෙන්න බඩියෙක් ඉන්නවා නමුත් නැත්තම් මම ටීම් එකක් එක්ක යනවා ඒත් මම ටීම් එකක් එක්ක යනවා ඒ ගියන් පස්සේ තමයි මට මිෂන් එකක් හම්බෙන්නේ ඉතින් මේ මිෂන් එක මම සාර්ථකව
මේ නිමා කරනවා නමුත් කිසිම ඩැමේජයක් මට වෙන්නේ නැති වෙන්නේ මගේ බඩියටවත් කිසිම කෙනෙකුට ඩැමේජයක් වෙන්නේ නැතුව මම ඒ ටාගට් එක මං ගන්නවා ඉතින් පස්සේ ඔහොම කාලයක් අපි යනකොට මුලින්ම අහු වෙනවා මාවිල්ලාරු ක්‍රියාන්විතේ විශේෂ බලකායෙන් ගෙනියනවා මීනු ඇතුළු අපි බලගැනීම ඊට අපි යන්නේ පවුණියා ඉදලා යන්නේ ගිහලා චොපර් රෝලින් මාවිල්ලාරුට ගිහලා එහෙම ගිහලා ඉවරලා එතනදී මීනු තමයි ෆස්ට් ටාගට් එක ගන්නෙ කර්ණ කෙනෙක් එල්ඩීඩී සංවිධානයේ කර්ණ කුට්ටි කියලා තියාව ෆස්ට් ටාගට් එක ගත්තට පස්සේ ඇත්තටම එතන සෑහෙන නිකන් අර බන්දගාමි ගතියක් වුණා ඊට පස්සේ තමයි ඔය මාවිල්ලාරු ඒ සොරවුව මුදාගෙන ජනතාවට ජලය සපයන්න පුරුදුනේ කියන්නේ මේ ජලය සැපීම සඳහා මේ දොරටු විවෘත කරේ ඉතින් පස්සේ ඇත්තටම නැවතින්නේ මීනුත් එක්ක අපි යනවා මීනුයි මායි ටීම් එකක් අපි ටීම් එකක් එක්ක යනවා සාම්පූර් ක්‍රියානදී සාම්පූර් කියන සාම්පූර් ප්‍රදේශයේ මුදා ගන්න තමයි මේ ඉස්සරහට යන්නේ ඒ යන අතරතුරේදී ඉම්පැන්ට් යුනිට් එකත් එක්ක තමයි අපි මූ වෙන්නේ මම ගාව ස්නයිපර් රයිෆල්ලා තියෙනවා මීනු ගාව තියෙනවා ඒතර මගේ ගාව තව සපෝට් වෙපන් මිනිඋසියක් තියෙනවා මීනු ගාව තියෙනවා ඒතර බඩි අස්සලා දෙන්න ගාව තියෙනවා එතකොට ඉම්පැන්ට් යුනිට් එකක් එක්ක යන්නේ ඒතර ඒ කට්ටිය ගාව මෝටාර් ඒ T56 ඒ ගෙනේට් ඒවා තියෙනවා නමුත් ඒ අතරේ ඉන්ෆ්‍රන්ට් යුනිට් එකේ එහෙමම කට්ටිය එහෙම ඩවුන් කියන්නේ දැන් රෙන්ච් එකේ දැම්මම පස්සේ අපිට තව ඉදිරි භූමිය අපිට නිරීක්ෂණය වෙන්නේ. ඒතර එතනදී අපිට ඇත්තටම මීටර 600ක් 650ක් දුරින් තමයි ෆෝමෑන් ටීම් එකක් මූව් වෙන්නේ. මේ කන්දක් වාගේ තිබුණේ. එතෙන් ඒ බංකරේ ගාවට එනවා. වටේටම ෆයර් කරනවා. ආපහු ඩවුන් දානවා. ඒ කියන්නේ අපි ඉස්සරහට යන ගමන නවත්තන්න තමයි මේ කරන්නේ. එතනදී ඇතර මීනු මට කියනවා මේ බොක්ස අඹ ගනින් මේ ටාගට් එක ප්‍රශ්න නැහැ. කිව්වට පස්සේ මම ඇත්තට මෙතන පොසිෂන් වුණා මේ ටාගට් එක ගන්න එපේ. උඩ මොකද ස්නයිපර් ආවිලක් අපිට අතේ තියාගෙන වෙඩි තියන්න බෑ. සම්පූර්ණ මොකක් හරි සපෝට් එකක් දාලා වැලි කොට්ටක් හරි මොකක් හරි සපෝට් එකක තමයි ස්නයිපර් රයිෆලේ ස්ථානගත කරන්න ඕනේ. පොඩි සැලීමක්වත් වෙන්න බෑ. අපේ හදවතේ තියෙන ගැස්මවත් ඒකට දැහැන්න බෑ. අපි කම්බුල තිබ්බට පස්සේ සම්පූර්ණම කම්බුල විතරයි තියෙන්නේ. කම්බුලයි ඇහැයි විතරයි. එතනින් එහාට කිසි දෙයක් මේ අංග චලනයන් අනම්මනම් කිසි දෙයක් වෙන්න බෑ. එතකොට අපි ඇත්තටම ඒ වගේ අවස්ථාවේදී අපි කැමා වෙලා ඉන්නේ. අපි ෆේස් ක්‍රීම් ගාලා ඊට පස්සේ අපේ net එකක් තියෙන වෙනම ඔළුවට දාගන්න, ඇඟට දාගන්න net එකක් තියෙන. ඒ දාගත්තට පස්සේ ආයේ කිසිම කෙනෙකුට හොයන්න බෑ මෙතන ස්නයිපර් කෙනෙක් ඉන්නවා කියලා. පංගුවක් නම් කියනවා මතයක් තියෙනවා. ස්නයිපර් කෙනෙක් සාමාන්‍ය චෙක් වෙන්නේ නැහැ. ස්නයිපර් කෙනෙකුට ස්නයිපර් කෙනෙක් සාමාන්‍ය බොහෝ කලාතුරකින් තමයි මේ දකින්නේ. නමුත් දැක්කත් ඒ දකින්නකොට ඒ කාලේ වෙලා ඉවරයි. ස්නයිපර් කෙනෙකුට සාමාන්‍ය ස්නයිපර් ටාගට් එකක් ගත්තට පස්සේ ගැහනුද පිරිමිද ළමයිද කියන සම්පූර්ණ අඳුර ගන්න පුළුවන්. ගැහනුගේ නැද්ද පිරිමිගේ නැද්ද මේ වයසක කෙනෙක්ද නැත්නම් එල්ටී සංවිධානයේ සාමාන්‍ය මිනිස්සෙක්ද සංවිධානයේ මෙහෙවන ලීඩර් කෙනෙක්ද ඒ වගේ සාමාන්‍ය මෙතන නායකත්වයක් දෙන්නේ කවුද? ඒ නායකත්වය දෙන එක්කෙනා තමයි එතන අඩපණ කරන්නේ. ඊට පස්සේ එතන අර නායකත්වයේ නැති වෙලා යනවා. එදා ඇත්තටම ඒ පෝමෙන්ටිම ගාවා ඇවිල්ලා ඉවරලා මේ පොඩි ගෙයක් තියෙනවා. සාමාන්‍ය මැටි ගහපු පොඩි බංකරයක් වගේ හදලා ගේ ඊට පස්සේ ඉස්සරහා බංකරේ බංකරයට බැස්ස හතර දෙනාම බෑලි ඉවරලා අම්මට තේරුණා සාමාන්‍ය මෙතන ලීඩ් කරන්නේ මෙයා තමයි කියලා. ඊට පස්සේ එක්කෙනෙක් නැංග උඩට නැගලා ඉවරලා මිනිහා අර ගේ වගේ කෑල්ලට යන්න ගියා. ඒ යන්න ගියා කියන්නේ සාමාන්‍ය එතන කවර් එක කරන්නේ ඒතකොට තමයි අපි මං ටාගට් එක ගත්තේ. ඒක මට හිතුණා මෙයා තමයි දැන් අර 3 දෙනා 4 දෙනා මෙල බැස්ස ටක් ගාලා බහැලේ වල අර උඩට ආව. ආපහු සෙනික උඩ වෙල අර පිටුපා මට පිටුපාලා යන්න ගියේ. මාව මං ඉස්සරහට පේනවා. මට පිටුපාලා තමයි යන්න ගියේ. ඒ ගියාට එතෝ යන මොහොතේ තමයි මං ටාගට් එක ගත්තේ. එහෙම වැටුණා මං දැක්කා. මම මුලින් අතර වැටුණා. පොඩි ඕපන් කැල් එක තමයි උතන තිබුණේ බංකරේ. එතනේ තමයි මම ටාගට් එක ගන්නේ. ටාගට් එක ගත්තට පස්සේ ඇත්තටම ඉතුරු 3 දෙනාගෙන් අපිට වෙඩි ප්‍රහාරයකුත් එනවා. ඒ වෙඩි ප්‍රහාරය ආවට පස්සේ ඇත්තටම මගේ ගාව හිටපු ඔය VIR යුනිට් එකක් හිටියේ. ඒතරදී එකෙනුගේ මේ ඔළුව හිටන් තුවාලන වැදිලා රවුන්ඩ් එකක් වැදිලා මේ හෙල්මට් ඇත් එක්කම. එතකොට සම්පූර්ණ ක්‍රියාන්විතය සම්පූර්ණ ඉවර කරනවා. එතනදී මට අහුවෙන්නේ ඒ ටාගට් එක විතරයි. එතනින් පස්සේ එල්ඩී සංවිධානය එහෙමම ටිකට ඉඳලා පසු බහිනවා සම්පූර්ණ. එතන විශ්නායි ප්‍රාගට්ට ගත්තට පස්සේ පේන රෑට නිදිය ගත්තා. ස්ටයිම් ප්‍රාගට්ට ගත්තට පස්සේ මේ මිනිස්සයා වැටෙන විදිය, වැටිලා කෑ ගහන විදිය ඔක්කොම ස්කෝප් එකට පේනවා. මුලදී මට ටිකක් පොඩි චකිතයක් වගේ තිබුණා. මිනිහෙක් නේ මරන්නේ.
ශක්තියක් වගේ තිබුණා. අතර මේ ස්ට්‍රයිපර් ටයකට ගත්තට පස්සෙත් පස්සේ ටිකක් මට හිතුණා මේක සුළු දෙයක් නේ කියලා. ඒක දැනෙන්නේ නැහැ අතරම. ඒක දැවුන්නේ නැහැ. ඒ දැවුන්නේ නැහැ. ඊට පස්සේ ඒක එතනින් එහාට අර නික සාමාන්‍ය දෙයක් වගේ වුණා. අපි වෙපන් එක රෙඩි කරලා තියෙනවා. වෙපන් එක එවලට රෙඩි කරන්නේ නැහැ. ඒ රෙඩි කරලා ඉවරලා සම්පූර්ණ සේෆ්ටි දාලා තියෙනවා. ඊට පස්සේ අපිට සාමාන්‍ය ටාගට් එකක් ෆුල් බොඩි එක සම්පූර්ණ ඉස්සරහට මූ වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ සයිඩ් එකට වෙනවා. නැත්තම් පිටුපාලා යනවා. සාමාන්‍ය අපි බලන්න ඕනේ මනුස්සයා මොකද්ද ජැකට් එකක් දාගෙන ඉන්නවද. එතනදී අපි කල්පනා කරන්න ඔළුවට සාමාන්‍ය හෙල්මට් එකක් දාගෙන ඉන්න. එතකොට සාමාන්‍ය මේ ඒරියා එකට බොඩි කොටසට සාමාන්‍ය ජැකට් එකක් දාගෙන ඉන්න පුළුවන්. ඒක හොඳට නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරලා තමයි අපි ටාගට් එකක් ගන්නෙ. සමහර බොඩි එකට දැන් මේකක් දාලා තිබුණොත් එහෙම අපිට මෙහෙම සයිඩ් එකෙන් බලන්න පුළුවන්. මේ ඇන්ගල් එක සයිඩ් එකෙන් ගත්තොත් සාමාන්‍ය නෑනේ මේ සයිඩ් එකට ආවරණය. සාමාන්‍ය පින් ඩවුන් කරන්න පුළුවන්. පින් ඩවුන් කියන්නේ ඉතින් එතන මැරෙනවා. ටාගට් එකක් ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් පවර්ෆුල් රවුන්ඩ් එකක් තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ නැවත අපි ওই සම්පූර්ණ ක්‍රියාන්විතය ඉවර කරලා ඒ සම්පූර්ණ ප්‍රදේශය මුදා ගත්තට පස්සේ නැවත අපි එනවා පෙරියදම්පණ ප්‍රදේශයෙන්. ඇත්තටම අපිට බන්ඩ් ලයින් එකක් ගහලා තිබුණේ. බන්ඩ් ලයින් එක ගහලා තිබුණේ බන්ඩ් ලයින් එකේ එහා පැත්ත තමයි ඒ ගැටේ සම්පූර්ණ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ. එතකොට මම එතෙන් යනකොට තව මගේ ස්නයිපර්ස් සගයෝ දෙන්නෙත් නැතුනේ කීඩියා මගේ ස්නයිපර්ස්ලා ඔක්කොම ගෲප් එකක් වගේ ඉන්නවනේ. එතකොට ස්නයිපර් ස්කූල් එකනොත් දාලා ඉන්නවා. ඒ වගේ ඉන්නවා මීනුයි මායි දෙන්නම ඔය තම්පනේ ගම් ප්‍රදේශයේ හිටි. එතනදී අපි ටාගට් දෙක තුනක් ගත්තා. අරගෙන සාමාන්‍ය බන්ට් එක ගන්න සාමාන්‍ය අපේ ඩැමේජ් ගොඩක් වුණා. මේකනේ ඉම්පැක්ට් යුනිට් ඔක්කොම දැම්මා දාලා ඉවරලා මේ ඇසෝල් කරලා ගන්න කියලා. ඊට පස්සේ ඇත්තනම අපි ස්නයිපර් කෙනෙක් විදියට ඇසෝල් කරන්න බෑනේ. අපි SF එකේ විදියට අපිට ඇසෝල් කරන්නත් බෑ. ඇසෝල් නැහැ අපේ ප්‍රතිපත්තිය නැහැ අපිට මේ ඇසෝල් කරලා ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. ඒකෝ අපේ ජෙනරල් සිල්වා සර් හිටියේ බිගට් කමාන්ඩ් සර්ට කියලා තිබුණා සාමාන්‍ය මේ SF එකම දාලා ඉවරලා මේක ඇසෝල් කරලා ගන්න කියලා. තම්පනේ ගම අල්ලා ගන්න කියලා සර් කිව්වා. මේක අපේ රාජකාරියක් නෙමෙයි. මේක අපි කරන්නේ නැහැ කියලා. නමුත් අපි ඒ රාජකාරිය කරේ නැහැ. ඉන්ෆැන්ට්‍රි යුනිට් එකක තියෙන රාජකාරිය අපිට හරියන්නේ නැති හින්දා ඒක අපේ නිලධාරී පව එතන ඒක කැන්සල් වුණා. ඊට පස්සේ ඇත්තටම අපි ටාගට් දෙක තුනක් අතර මීනුයි ගත්තා. ගත්තට පස්සේ අවසානයේ මේ මීනු යනවා මගෙන් ගැලවිලා යනවා. මීනු යනවා හයිට් යන්න. ඊට පස්සේ මට තමයි ඒ රාජකාරිය වැටෙන්නේ. ඊට පස්සේ මම ඉතින් මගේ රාජකාරිය අකුරටම කරා. සාමාන්‍ය එක දවසේ කිල් ටාගට් 7-8 ගත්ත අවස්ථා තියෙනවා. පැය දෙකක් ඇතුළත ඇති. ඉන් අරතුරුව යන්නේ මුලතිව් මහ කැලේට 2008 වර්ෂයේදී. මට බලගෙන හම්බන බඩියකුත් හම්බන සහකාරයෙක්. ඉතින් මම යනවා කෙලින්ම ඉම්පැන්ට් යුනිට් එකකට. ඒ කියන්නේ යුනිට් එතන තමයි මම නවතින්නේ. 7GW කියන යුනිට් එකේ තමයි මම නවතින්නේ. එතන නවතිලා එතනින් තමයි මගේ එකමඩේෂන් වෙන්නේ. කෑම බීම ඉඳුම් හිටුම් ඒ මගේ ආරක්ෂාව ඒ සම්පූර්ණව වෙන්නේ ඒ බලගෙන ඕසිත් එක්ක. එතකොට බලගෙන හිටිය සාම්මේජ විජේසිංහ කියලා හරි හොඳ මනුස්සයෝ ටිකක්. කෑම බීම නම් මන හොයලා බල අපි දෙන්නට දෙනවා. ඉතින් ඒ ඉන්න අතරතුරේදී මට සෙට් වෙනවා බන්ට් ලයින් එක. ඉස්සරහ තනිකර තියෙන්නේ මුලතිව් අතර පැත්තට බන්ට් ගහලා තියෙන්නේ. හොයන්න බෑ අඩි 10ක් උසයි. මෙහි ඉඳන් සාමාන්‍ය බිමේ ඉඳන් බැලුවට පස්සේ සාමාන්‍ය අපි මනුස්සයෙක් බැලුවට පස්සේ පේන්නේ නැහැ අපිට. සාමාන්‍ය අපි අඩි 5ක් 6ක් උඩ නැගලා ඉවරලා කොහේ හරි ගහකට නැගලා තමයි අපි ඔබ්සර්ව් කරන්න ඕනේ බයින එක දාලා මේ කොතනද පොයින්ට් තියෙන්නේ. කොතනින්ද මේ කට්ටිය කැමරම් මූව් වෙන්නේ කොහෙන්ද? ඒ වගේ අවස්ථා නිරීක්ෂණය කරන්න ඕනේ පළවෙනි. ඊට පස්සේ කිසිම සද්දයක් බද්දයක් නැහැ දැන්. මට මීට 400ක් විතර ඉස්සරහින් පේන බණ්ඩ එක කිසිම සද්දයක් බද්දයක් නැහැ. මුකුත් නැහැ. ඒ සද්ද බද්දයක් නැහැ. මං ඇත්තටම ඒක මගේ ජීවිතයේ අවදානම් වැඩක්. මං ස්නයිපර් රයිෆලෙදි තියලි ගල්ලා මිනිුසියත් අරගෙන බඩියත් අරගෙන මම යනවා බණ්ඩ එක ගාවට. මගේ පිටිපස්සෙන් තියෙන ඉම්පැන්ඩි බැටාලියන් එකේ ඉන්නවා. ෆ්‍රෙන්ච් කපාගෙන ඒ කට්ටේ ඕවා ගින්නවා. මං ගිහලා ඉස්සරහට ගිහිලිවිලා බන්ටේ ගාවට ගිහිලිවිලා මම බලනවා බන්ටේකට පොඩ්ඩක් නැගලිවිලා කවුරුත් නැහැ සද්ද පාතයක්. බලපුවාම මුලිතු සුට්ට මෙහා පැත්තේ කලපු අය කෑල්ලක් තියෙනවා. කලපු කෑල්ලේ බන්ටෙන් එහා පැත්තේ කලපු කෑල්ලේ ගෑනු කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ගෑනු ළමයි ඉඳගෙන වෙපන් එකත් ඔඩුකි තියාගෙන අර පැත්ත බලාගෙන ඉන්නේ. සද්ද පාතයක් නැහැ. ඊට පස්සේ මොකද කරන්න මං කරේ? මග බඩි බර්ස්ට් එකට දාලා ඉවරලා එක පාරක් ගහවන්න බර්ස්ට් එකට දාලා එක පාර පරාස් කියලා ගැව්වා අර ගැල්නම ඉන්න පැත්තට. ඊට පස්සේ එහෙම අපි ආපිටිපසට
आवेल अम्मा स्नैपर रईफल तीयलगी इतना पोस्टन आवेल मंद स्थान इन सर्द बदे मैं मुना उना दयाक विना पहाको संपूर्ण अरे बंटेट आवेल तलू बंटेट आवेल हम तलतु गाँव बंटे ऊड़ी बंटे हम तीर बंटे हम तलतु गाँव कोमारे उतनी मंग टागट तुनाको हतरा ये तलतु गाँव मे बोड़ी पेना उड़ा तलत गाँ बंटे इतकोड़ संपूर्ण बोड़ी ओपन मीट हारसी पना गांड दिखे मैं टागट हयाको आता गतना ये गीने मंग हेम अरंग तलतु गाँ मनुष्य मनुष्य हेम विवर आई ओम तलतु गेल नतरुना तलतु गेल नतरुना नतरुना पास मड ओसी की वे रतिया पोड़ बलपंक यहाँ बैत्ते मैं नवत कल यहाँ बैत्ते बड़ी अत गिया पड़ गिवल टीकती गम्मा तेरप गम्मा गिवल टीकती मैं गे का गील मंदे आर से मैं गत टाकट गत बेतने अनी बीच बेतने से मम्मी संपूर्ण मे इनकोण तन के मार लुक गण खाई के लिए इक रउंड खामा लुक यार ट्वेल्व पॉइंट सेवन वागे रउंड पुपरना एक पाएगा बार 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 कल गाँव एक गाँ मैं बित्ती ओट वेदा बित्ती हिलकर गाँव पल्ले बित्ती हिलकर गाँव रउंड मम इसरा गेवा तुनाक्र दिब पीटी पास मंद पीटी पास गे कि मैं उपचो कर गाने का दागनी तो मम अभी तीटमें अभी तारस्व तीन इसरा गेवा तुण हाथ ओटता गाने मैं गेवा दिखड़ी पीटी पास इन गांड को गाली वेला विना देखा गीने पैक अंत कवर अरे ना दिने बंटे कूड़ा बंटे कूड़ना शनिक गेहू एक्कीन आने तेरन बेटे कुट आने तेक्ना गेहव टागट दिखा गेव इतने दीदा वेला संपूर्ण आई थिंक ये पत्ते सामान टागट दिखना गतर पे बंल गतार इना टागट टाग अने वारे गेहूते ओणम मनुष्य इतने उतना मुकुत इतने दी अभी हमसा टागट आया तल तीन इसकना पीट पास एक्कीन मेद क्या उगेन एक्कीन गाने सामान्य दिना हा सैड एक्कीन गाँव दिखम डे मंगीन मे ऊसी की मेम टागट गत सर कोम दिन्नमें भाई डाउन दी दिन्नम डाउन एक्कीन कौन गी बैन मैं अटकोट वैदा सिपिंड पुल गीन बैन इंटर से दिखना डेत् कैम गिना दिन्न गाल गल इवागे अवस्था अनंत से दीन मंद उप सोकर इन सोकर इन आप हदन आने पड़ी इलिंदे कोल दाल वटे कोवगल ना ना अतर मे तुम हदर ना अरकट विना दिखना मे कटे दिना ना मैं अंतर पेन अद मेतन एलईडी संविधान अभी को सर मेतन मेतन अंदर ना नाने दिना दिन्न मेले मगे पेम हर लेम पीहन साल पीहन पीहला मेम पीहन ओलूम पीहन इक्की भीम नमील हम पीहन ओलू पीहन गए बस अद नमील पीहन गेल नमील इन गेल बल मुखद लेकड़ मुख दुनिया के टाकट दिख गर बस मंगीटी आड़ी पहाकर उड़का मंग हेम हिमीट बेहल गतर बेहर बंकर बंकर दीपना बंकर हिटिया हिटिया बड़ी अतक होने ये टागट दर विना दाया गीने सायंकाली पाड़ अड़का मल्टी अग्न होगी बब्बा मोट आर इक रेल पीर दिखा कुड़ती तनिक तीन अकड़ कैली अनामें अकड़ बोल गिगम इक मंगे मीट तुलसी हाबी बट सा पीकअप लहन दंगल नम थानी नाट इवे उंगे कूट वेड़ीन पंगड़ इश्नला इन गेल संहार बीट गोट पाएगा वगैन मट इक बार मम्म कोसगाय कोसगा तिब्ब कोसगा बलिकोटे दाल पोषण अदल तिब्बी इन वैसे मंगी उपचोर इन दागटे गन्ने लेसी कि सामान्य पड़ी पड़ी मनस मल्ला तन लीड अने पिंड उड़को इक पाड़ आरपी जगह मंगिट सकेट
ගැහුවා ගැහුවට පස්සේ කෙලෙම මුකුත් කොහෙටවත් වැදුන්නේ නැහැ ගහ මැදින් ගියා සීස් කියලා පිටිපස්සේ පුරුවයි ඒ වෙලාවෙ ඉතින් අපේ නමුත් අර කොහේ ටච් වුණා නම් පුපුරනවා ටච් වුණා නැහැ ගියා සීස් කියලා ඒ ගහලා විනාඩි දෙකක් ගියන මම එතනම ඉස්සරහා තිබ්බ ටාගට් එකක් අරගෙන සෙන්ටි එක හිටියා සෙන්ටි යන්නේ මො කරන්න ඕනේ සෙන්ටි ගාව හිටියා සෙන්ටිට ගැහුවා හැම ගහලා මං හිමීට බැස්සා ගහලා විනාඩි විනාඩියක් ගියන සාමාන්‍ය ටාගට් එකක් ගතලා පස්සේ සම්පූර්ණ මේ ඒරියා ගැනම පය කරනවා ටිටෙක් වෙන්නේ නැහැ දැන් මම මෙතන ඉන්නවා කියලා ජීවිතේටත් හම්බෙන්නේ නැහැ මම මෙතන ඉන්නවා කියලා හම්බෙන්නේ නැහැ නමුත් මේ ඒරියා ගැනම පය කරනවා සංවිධානයේ එහෙම තමයි මගේ ප්‍රතිපත්ති එම් කරලා වෙඩි තියන්න කියලා එහෙම මේකක් නැහැ උන්ට ටාගට් එකක් ගත්තට පස්සේ ඔක තමයි කරන්නේ විශේෂ බලකා සෙබලෙකුට රැක සිට පහර දීම යනු විශේෂත්වයක් නොවේ එය අහඹුවක්ද නොවේ ඕනෑ තරම් රැක සිට පහර දීම විශේෂ බලකා සෙබල විසින් සිදු කළා කොටි ආරක්ෂිත වැට අභිභවා ගොස් සිදු කළ මේ ක්‍රියාන්විතය මඩු මඩු ප්‍රදේශයේ පොඩි ඉන්ට එකක් හම්බ වෙනවා ගෙන සියයට තමයි හම්බලා තියෙන්නේ ඒ ඉන්ට එක අනුව අපිට කියනවා මේ ඔයාලා ටීම් එක ලෑස්ති වෙන්න ටීම් එකක් ලෑස්ති වෙන්න මේ මෙහෙම මේකක් තියෙනවා කරන්න කියලා ඇත්තටම අපි පෙර පුහුණුවීම් කරනවා ඊට කලින් දවස් 3-4 මේ ක්‍රියාන්විතය යන්න කලින් ඒ බඩු බාහිරයද සම්පූර්ණ අපි 12 දෙනා හදලා ඔක්කොම කරලා මැප් බීපින්යක් කරලා දවස් 3ක් ඉඳලා පැට්‍රිකල් කරනවා මේ පාරේ මේ ස්පීඩ් එකට මේ වාහනේ යවලා ඉවරලා ඒකට අපි ඩෙටනේටර් බ්ලාස්ට් කරනවා කියන අපිට ඒක මෙව වෙන්න. ඒ වගේ අපි දවස් 3-4ක් ওই ක්‍රියාන්විතයට යන ගාලි අපි ඔක්කොම ට්‍රේනින් වෙනවා. ඒ ට්‍රේනින් වෙලා තමයි අපි මේ ක්‍රියාන්විතයට සහභාගී වෙන්නේ. ඒතුණු මගෙත් එක 12 දෙනෙක් මගේ ඉට්මන් ටීම් එකත් එක්ක 12 දෙනෙක් යනවා. එතකොට ඒ 12 දෙනාම උලියන් කොළන් පාරක් පැනලා තව යන උඩට කිලෝමීටර් 30ක් විතර උඩ හෑන්ඩ්සෙට් එක ඇහෙන්නේ නැහැ මෑන් පෑක් එක ඇහෙන්නේ නැහැ ඒක අපිට පාවිච්චි කරන්න තියෙනවා ස්පෙෂල් අර සුරායා ෆෝන් එක GPS තාක්ෂණය තියෙන්නේ චන්ද්‍රිකා මාර්ගයෙන් තමයි කනෙක් වෙන්නේ ඒකෙන් තමයි අපි දුර ගියපහම සම්බන්ධ වෙන්නේ අතන මේකෙන් අපි කතා කරනවා අපේ ලෑන්ඩ්ලයින් එකට ලෑන්ඩ්ලයින් එකත් එක තමයි කනෙක් වෙන්නේ ඒතර ඔහොමෙද්දි අපි අතනම ඩෝසර් පාත් එක ඒ කියන්නේ ඩෝ පාර සම්පූර්ණ පාර ඒ පාර සම්පූර්ණව හදලා තිනවා නමුත් පාරෙන් මීටර් 100ක් විතර දෙපැත්තට පාර දෙපැත්තට අර ඩෝසරෙන් හේතු කරලා තියෙන පස් ආමනේ අපිට ඉස්සෙල්ලා බලාගන්න බලලා බලන්න පුළුවන් මම හොඳට පාර පේනවා අපි පාර දවස් දෙකක් දවස් එකහමාරක් විතර අපි ඔබ්සර්ව් කරා ඉන්ටර්සිටි ඒ බස් යනවා වාහන යනවා එතකොට පිකට් එක යනවා ඒ කට්ටියගේ අත්‍යවශ්‍ය සේවාවන් යනවා ස්කොට් දාගෙන සෑහෙන රහසක් රැස් කරගත්තා ඉන්ට එක අපි ඊට පස්සේ ක්ලේම් එකක් අපිට ස්ථානගත කරන්න බෑ ඔයා ගැන චූටි දෙයක් නෙමෙයිනේ මේ 12 මාරේ ක්ලේම් එකක් කියන්නේ සාමාන්‍ය ලොකු ඉතින් ඕක සංගවන්න ඕන පේන්නේ නැති වෙන මිනිස්සෙකුට උදේට හැමදාම රූට් කීරෙන්නයක් යනවා ඒකින්ද අපි ඒක සූක්ෂම අපි ඒ ක්ලේම් එක යමා කරලා ඉවර අපි සනක් සිලෙක්ට් කරගෙන ස්ථානගත කරලා දවස් දෙකක් බැලුවා ඒ කියන්නේ දවස් දෙකක් බැලුවා මොකද වෙන්නේ කොහොමද වෙන්නේ ඉතින් අපි දවස් එකමාරක් විතර අතන රකීකුත් කරලා නැති තුනහා මාට හතර විතර චූටි වැහි පොදක් යනවා එක පාටම අර ඩිපෙන්ඩරයක් ඇවිල්ලි වෙලා නැවතුවා අපි දැන් ක්ලේම සයිට් එක දාලා තියෙනවානේ මීටර් 100 කතර කෑල්ල කරන ඔක දාන්නේ පාරේ දාලා තියෙන්නේ සම්පූර්ණයම හතර පැත්තම කවර් වෙන්න ඒ කියන්නේ කෙලින් මේ කෙලින් හිට උන වාහනෙට වදිනවා සයිඩ් එකෙන් આવත් මෙහෙම දෙපැත්තට වදින්න තමයි හදලා තියෙන්නේ මුළු මේ ඒරියා එකම කවර් වෙනවා පාරේ ඒ කියන්නේ ආය බලු පැටියක් ගියත් බේරෙන්නේ නැහැ ඒ සම්පූර්ණ කවර් වෙනවා තුවාගෙන චූටි වැහිපොදි ඇවිල්ලා ඩිපෙන්ඩර් නැවතුනේ මීටර් 20ක් ඉරහා පැත්තේ ක්ලේම් සයිට් එකට තුමා ඒ වෙලාවේ මොකද ඇති වෙන අපිට මට නම් හිතුණා ඒ වෙලාවේ ඇත්තටම මේක නිරීක්ෂණය වෙලාවද දන්නේ නැහැනේ බලන් හිටියා ඉස්සරහා ග්ලාස් එක අරගෙන ඇවිල්ලා තියෙනවා ඒක අර වැහිපොදට තමයි මේක පාච් කරා පොඩි වැහිපොදනේ පාච් කරා පාච් කරලා ඉවරන ෆස්ට් එකට දාලා ගන්න බැරි වෙනවා මීටර් 20නේ ෆස්ට් එකට දාලා ගන්න ටී තනි කර ගින්නි ජාලාවක් විතරයි අයා වාහනේ සම්පූර්ණ ගිනි ගත්තා ඒ වෙලාවේ මම සෙට් එක මං මගේ සෙට් එක ඔන් කරලා තිබුණේ ඒ වෙලාවේ මම ඕසීට කතා එතන මගේ ඕසීටියේ මේජර් ගමගේ ඊට පස්සේ මම කතා කළා සර් මෙහෙමයි මේ මුස්සෙක ස්පින් කරලා තියෙන්නේ එතකොටම ආය සෙනික විනාඩියක් ගියේ නෑ මම හතර වටෙම පය කරනවා දඩ 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 ඇයි පිකට් පොයින්ට් තියෙනවා ඕපි පොයින්ට් තියෙනවා ඒවත් තියෙනවා නතර මේද දැන් ඒවගෙන් තමයි මේ ගහන්නේ ඒ එනකොටම ආටි පාරක් වරන ආටි 3-4 ඊට සර පය කිල්ල පින් ඩවුන් අපි එහෙම පිටිපස්සට ආවා මේ පිටිපස්සට ඇවිල්ලා ඔය මඩු පාර පනින්න ඕනේ එන්න අපේ ලයින් එකටත් එන්න එතන අපි ලයින් 3-4 පැනලානේ ගිහේ තියෙන්නේ
ඒකට ආරසවලු තුනක් විතර පනින්න ඕන. ඒනකොට කොමාරි ඒ හැරි හිටිය ස්වර්ණම් කියලා ළම ලීඩ් එකගෙන කීටි. මොහු ඇවිල්ලා හම්බුරව පාර පිකට් කරන්න ගියා පිටිපස්සේ. පිකට් අපි දැන් කිලෝමීටර් 12ක් 10 15ක් විතර ඇවිල්ලා පිටිපස්සට. අතන ඉඳන්. ඇවිල්ලා කොමාරි පිටිපස්සේ දැන් මට ඇහෙනවා අර මේ මම තමයි ස්කවුට් මමත් එක්කම ස්කවුට් බඩවිහාරේ. මදා කොම්පස්සේ ආරය යන්නේ. මට තේරුණා නිකන් මේ පාර පිකට් කරනවා කියලා. වගේ කියලා. උට කල්පනා කරා දැන් පාරට මීටර් 200ක් විතර තියෙන GPS එක මගේ අතේ. එතකොට ඒ පාරෙන් එහා පැත්තේ මගේ ටීම් දෙකක් තව ඉන්නවා. අපි දැන් ගම් සම්බන්ධ කරලා ගන්න. ඒ කට්ටියට දුර බැලුවා සාමාන්‍ය අහුවෙන්නේ මීටර් 80ක 90ක විතර දුරක් තමයි තියෙන්නේ. ඒ ටීම් දෙක අතර. මගේ 8 man team කමාන මේ කිව්වා රතිය දැන් පයින්න බෑ මහන්සි. ඒට උදේමයන් කියලා. උදේමයන් කිව්වා. ඊළඟට මං කෝ ආයෙත් හා කමන්නේ නැහැ නං උදේමයන් කියලා ස්ථානගත වෙලා මොර එහෙම ඉඳලා පාන්දර හිමිදිරි පාන්දර මේ වගේ මීදුම් බහලා දැන් මම යනවා මං ගිහලා පාර බලනකොට දැන් එහා පැත්තේ මට පේන නිකන් අපේ නිකන් ඔය චාලියගේ ඇට්මෙන්ටි කමන්ඩ් වගේ තමයි මට පෙවුනේ මං කෝවා ඊට පස්සේ මං MPMJI LMJI අරගෙන බඩි දෙන්න අරගෙන ඉන්නවා දැන් පාර දෙපැත්තට දාන්න එපා කොහොමද පාර පයින්නකොට අපේ ආරක්ෂාවට කියලා මම MPMJI මේ පැත්තෙන් අරගෙන අනිත් මගේ බඩියට ගිහ ඔයා පැත්තෙන් කැලුම් හිටියේ මම කැලුම් MPMJI LMJI පැත්තෙන් දාමු දාලා පණිමු කියලා විනාඩි දෙකක් ගියනේ එන බර බරස් කාලා ගැහුව ගැහුවේ කාටද බඩියට අතට වැදුන හැම වැටුන බිම හැමම ඊට පස්සේ මගේ අතේ වෙපන්නගෙන මාත් හැම බර බරස් කාලා ගැහුව කාලේ වෙන හැම විඩ්ඩෝන පිටපස ඔයා කියන්නේ මීටර 300ක දැන් ආවා අරුතරන් පෑග පැක් එකයි ඔක්කොම ඇය අරගෙන ආවිල්ලා දැන් මම ඊට පස්සේ මංකෝ වටේටම හොම දාහක් වීරගස්වා ගැතිබ අනිත් ටික දාලා වටේටම අපි ආපු පාරේ සම්පූර්ණ අර ගස් උන් නැමිලා තියෙන්නේ කැලේ නැමෙනවනේ අර පොඩි ගස් ඒ ගස් අතර එනවනේ මේ පෝමෙන් ටීම් එක අපිව චෙක් කරන්න අපිව ෆලෝ කරගෙන එනවා දැන් ටීම් එක දැන් මම අරයාගේ මේ අරයාට දැන් මෙතන වැදේ තියෙන මෙතන බෙහෙත් දාලා දැන් උරමවක් දාන කරටවම MPMJ දාලා තිබෙක කොටත් මං කෝ පහය කරන්න ඉර කෑ ගහන්න බෑ මම පීක් සිග්නල් එකේ මං කෝ පහය ඒ වෙලෙම ගැහුවා MPMJ රවුන්ස් 300ක් විතර ගැහුවේ හතර මෙතනම ඒ ආපු හතර මෙතනම ඒක ලියලා මම බඩු ගන්නවද වෙපන්ස් ගන්නවද ඕනේ නැහැ කිව්වා. කැසුලියුත් තියෙනවනේ. ඊපස්සේ අපි තව කිලෝමීටරක් ඉද පිටිපස්සට ගියා. පිටිපස්සට ගිහිල්ලා මයා ට්‍රීට්මන්ට් කර කර ඉඳලා ඉවරලා ට්‍රීට්මන්ට් කරා. දවස් කොමාරි අපි 8කට ගියේ. දැන් අපව දවස් 12යි දැන්. හොඳේ. මේ කෑමත් නැහැ. මේ චොකලට් බිස්කට් චොකලට් ඕවාගේ තිනුම්. ඒවයි කනවා ටික ඉන්නවා. අර මනුස්සයා කන්නේ නැතු ඔයාලා ඉච්ච මනුස්සයා ඊට පස්සේ ඔහොම ඉඳලා මං කව ටීම් කමාන්ඩර් මං කව දැන් ඔයාලා මං ඉන්නම් කැෂුවලිටිත් එක්ක හතර දෙනෙක් එක්ක අනිත් අට දෙනාම යන්න ගිහලා කොහෙද තනක් සිලෙක්ට් කරන්න කියලා ඊට පස්සේ දැන් අපි පාර පනින්න ඕනේ ඊට පස්සේ දැන් මෙයා ඇත්තටම කියනවා මෙහෙම මං ගැන හිතන්න එපා ඔකට යන්න කියලා අපිට එහෙම කරන්න බෑ ඔයාද මාද බඩි පියාරේකද මට බඩිය දාලා යන්න බෑනේ මං ගොඹ බය වෙන්න එපා උඹ අරගෙන තමයි යන්නේ කොහොම හරි කියලා තනක් සිලෙක්ට් කරලා ඉවරලා උදේ හවස කරවල වැටෙන්න ඔන්න මෙන්න දින ආව පාරගාවට පාරගාවට ඇවිල්ලා ඔය පුෂ්පු කර තිරිය පාරගාවට ඇවිල්ලා පාර පැන්න ඇත්තට මේ වෙලාවේ මම දැක් පාරගාවේ ඉන්නවට ටීම් තුනක් ගියා මඩු ඉඳන් මඩු පැත්තට තුනක් ටීම් තුනක් පයින් එල්ඩී සංගධන සමාජික ඔපන් අරගෙන දැන් මට පේන යනවා මොකද මේ වෙලාවේ අපිට මිනිස්සුන් බේර ගන්න ඕන මිනිස්සු නැත්නම් අපි දෙකටට ගහලා පණින එක නෙමෙයි ප්‍රශ්නේ කැෂුවලිටියක් තියෙනවා ටීම් තුන යනකල් හිටිය ඊට පස්සේ ඔන්න ගිහිලා විනාඩි 5ක් විතර බැලුවා බලනකොට මේ ආපවා බයිසිකලයක පස්සේ දන්නේ මේ සුවර්ණ මේ ගිහින් තියෙන බයිසිකලයක සුවර්ණම් තමයි පස්සේ ගිහින් තියෙන්නේ මාළු බයිසිකලේ. ඒකල ඒ කියන්නේ ඒ කඩේට මේ ඉන්ට එකක් ලැබිලා තියෙන අපේ ටීම් එක පැන්න කියලා. ඒකට ඒරියකින් එළියට ආවා කියලා. ඒක තමයි අර පිකට් ඔක්කොම පාරදී පිකට් ඔක්කොම ගලවගෙන ගියා. අන්තිමේට අපි තිමීට කරවල වෙනකොට අපි ටීම් එකත් අරගෙන එතන මෙහා පැත්තේ අපේ ටීම් එක සම්බන්ධ කරගත්තා. ඒතන එතන මගේ 12යි අතන 8යි 20ක් හිටියා. 20 මෙහෙම අපි එකට රෑ එහෙම ඉඳලා පිටිපස්සට ආවා. පිටිපස්සේ ටීම් තුනක් ඉදිරිය තුනක් ඉදිරිය ඔසිත් එක ටීම් දෙකක් හිටියා. පිටිපස්සේ තියෙන පාත් එකේ තියෙන බට්ට දාලා තියෙනවා. හැමදැනම අපි සාමාන්‍ය GPS ලොකේෂන් එකකින් එළියට ඇතුළට යනවනම් එතනින් එන්න එළියට එන්න ඕන. වෙන තැනකින් ගියොත් එක්ක බට්ටේ පාගන තමයි එළියට එන්න වෙන්නේ. නිකන් අර ජංගල් එක තමයි. නමුත් ඒකේ අර උන් පොඩි පාත් එකක් හදලා ඒකට බට්ට දාලා දේ සත්තුන්ට එහෙම යනවනේ ඒ වගේ අපි අර තනක් සිලෙක් කරගෙන ගස් ගාවට යන්න බෑ ගස් මුල දාලා තියෙනවා මේ ඊට පස්සේ එහෙම මෙතනින්ම GPS එතන අපි පාත් එක පැනපු තැන ඔසි හිටියා අපේ ටීම් එකක් එක
අපි එහෙම ටීම් එක අරන් ආ පිටිපස්සට පිටිපස්සට අරන් ඇවිල්ලා ආපු ගමන් ඇම්බුලස් එක දාලා තිබුණා ආරයා එහෙම ව්‍යව හොස්පිටල් එකට උතානියක් වුණා කොල්ලා ඉන්න හොඳට ඊට පස්සේ බිගට් කමාන්ඩර් කතා කරලා ආවිල්ලා කමාන්ඩෝ සීයෝත් ඇවිල්ලා කතා කරා අය අපේ සීයෝලා ආවිල්ලා කතා කරා මේ සීයෝගේ මේ ප්ලෑන් එක තිබිලා සීයෝ තපස්සේ තමයි කියන්නේ සීයෝගේ ප්ලෑන් එක තිබිලා තියෙන්නේ අපි එතනින් ඒ ඇම්බුලස් එක ස්පින් කරලා ඉවරලා එහෙම අපි උඩට පනවලා එපාරෙන් උඩ පැත්තට පනවලා චොපර් එකකින් උඩින් ගන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ දැන් උඩට කැලෙන් ටික අපි ඒක දන්නේ නැහැ අපි කොහොම හරි ඒ මිෂන් එක කරලා පිටිපස්සට තමයි ආවේ නමුත් ඔක අර ඩැමේජ් එක වෙන්නේ නැහැ එදා හවසම පැන්නනා ටිකට් කරන්න කලින් හවස පැන්නනා අර ඩැමේජ් එක සමහර විට නැති වෙන්නත් පුළුවන් ඒ ක්‍රියාන්විතේ සෑහෙන මේකක් වුණා ඒ කියන්නේ අර අපි ගහලා දෙන්නේ ඒ ඒරියා එකේ හිටපු ආටි ලීඩර් තමයි අර ඩිපෙන්ඩර් ආපු ආටි ලීඩර් කෙනෙක් තමයි ගහලා තියෙන්නේ ඒ කියන්නේ විසිට් එකට ආව විසිට් එක ආපු රීඩ කෙනෙකුට තමයි පස්සේ ආරංචි උනේ මේ පින් පොයින්ට් ගහපු තැනක් දර පොයින්ට් මම නිමාඩු ඉවරලා යනවා මම නිමාඩු ඉවරලා ගියාට පස්සේ මට ඕසි කියනවා එතන මම යන්න කලින් 7GW එකේ සම්පූර්ණම සීල් කරලා 7GW එකේ එතන ගියාට පස්සේ සම්පූර්ණ මුලති වලට මෙහා පැත්තේ කලපොඩ මේ වම් පැත්තේ සම්පූර්ණම ඇතුලේ සීල් කරලා 7GW එකේ සෑහෙන ප්‍රමාණයක් බොඩිස් වාහන සෑහන ප්‍රමාණයක්ම එල්ලි සංවිධානය සතු කරන තිබිලා තියෙනවා. ඔතන ඇවිල්ලා එතන දර සම්පූර්ණ දර පොයින්ට් එකක් තමයි එතන දර තියෙන්නේ. ඔතන සම්පූර්ණම බන්ඩ් ලයින් එක තියෙන සම්පූර්ණම. බන්ඩ් ලයින් එක එතකොට යටි පැත්තෙන් සම්පූර්ණම නිකන් අර ඇගලිය වගේ පල්ලමක් තියෙන. ඊට පස්සේ ඔතෙන්ද මම මට අපේ ඔසි කියන ඔතෙන්ද යන්න කියලා. ඒ යන්න කියලා මම බඩියත් එක්ක මම යනවා ඔතෙන්ද බලන්න. ඊට පස්සේ මගේ එඩ්මන් ටීම් මම තනියම යන්නේ නැහැ මගේ එඩ්මන් ටීම් දෙකක් විතරම ඉන්නවා එතන එඩ්මන් ටීම් යට ඉන්නවා පල්ලෙහා මම ඉතින් ගහකට නැගලිලා ඔබ්සර්ව් කරලා බලනවා මොකද වෙන්නේ මෙතනම කියලා ඊට දවස් දෙකකට කලින් ඒ බන්ට් එක ගන්න ගිහිල්ලා මගේ සහෝදරයෙක් එතනම නැති වෙනවා තාම බන්ට් එකේ කොල්ලව එඩ්මන් ටීම් තුනක් හෝ හතරක් දාලා ගන්න කියලා ගියා ඒ ගන්න බැරුව අන්තිමේට මං හවස ගියාට පස්සේ මට සෙට් වෙන ටාගට් දෙක තුනක් තියෙනවා. ඊටසේ මං කෙලෙවෙම මං ආපහු ගිහලි වල ස්නයිපර් රයිෆල් එක තරගෙන ආවිල්ලා ස්නයිපර් රයිෆල් එක ගහගාව තියලා මම තල් ලොකු උඹහක් තියනයි. එතන මං බඩියට ඉන්න ගිහලි වල එතනින් එහා පැත්තේ මගේ එඩ්මන් ටීම් එකේ තුන්දෙනෙක් ඉන්නවා. පෝමන් ටීම් එකක් ඉන්නවා. එතන එහා පැත්තේ. මෙතන පෝමන් ටීම් එකකටම ඔයා කියන්නේ RPG එක ගහවන්නේ. පෝමන් ටීම් එක. ඒ RPG දෙන්නෙක් තුවාල වුණා. දෙන්නෙක් ඩෙත් එතනම. ඊට පස්සේ මම හැමම ප්‍රශ්නයක් නැහැ නංගින හැමම මම ඉස්සෙල්ලා ප්‍රයිබ්ලට් තරගෙන පොයින්ට් එකට ගියාන පස්සේ දැන් මට පේනවා සම්පූර්ණ බන්ඩ් ලයින් එක පිටිපස්ස සම්පූර්ණ view එක පේනවා එනවා මම LTT සංවිධානයේ එනවා ඒ පොයින්ට් එක ගාවට එනවා පොයින්ට් එක ගාවින් තමයි ඔක්කොම ලීඩ් කරන්නේ ලීඩ් කරලා ඉවරලා තමයි ඔක්කොම බන්ඩ් එක දිග යනවා පල්ලෙහාට පොයින්ට් වලට යන්නේ මේ හවස වෙනකොට පොයින්ට් වලට යනවා මනුස්සු ඒ කියන්නේ මනුස්සු කියන්නේ LTT සංවිධානයේ සමාජීයව මේ පොන්න අරගෙන ඔක්කොම අරගෙන කෑම් බීම් අරගෙන යනවා ඔතන ඉන්න ලීඩර් කෙනෙක් ඉන්න මේ ගෑනු කෙනෙක් ඉන්නේ මෙතන මේ පොයින්ට් එකේ. ඒ සම්පූර්ණ පාර මේන් පාර වහලා එතන තමයි ඉන්නේ. ඊට පස්සේ මේ ගෑනු කෙනා මගේ පැත්තට පිට දීලා තමයි දැන් කතා කරන්න හොමු. ඉතින් අර පැත්තෙන් එන කට්ටියට කතා කරන මගේ පැත්තට පිට දීලා. ඊට පස්සේ මම ඕසිට කියනවා මේ මෙහෙම මේ ටාගට් එකක් තියෙනවා සර් මොකද කරන්නේ? හැබැයි ටිකක් හවස. කියන්නේ ඒ වෙලාවේ ඇවිල්ලා 3:00 විතර වගේ ඇති. හෑන්ඩ් සෙට් එකෙන් කතා කරපස් මුංග කමන්නේ රත්නායක ප්‍රශ්න නැහැ කිව්වා කීනකොටම ගැහුවා එතන හොඳ මීටර් 500ක් ඇති 450ක් හෝ 480ක් විතර වගේ තිබුණේ එහෙම ගැහුවා ඒ ගැහුවට පස්සේ එහෙම මේ ගෑනුගෙන එහෙම වැඩන මුලින් දැන් ඕක බලන්නෝ දැන් ඒ ගහන්න කලින් බලන්න ඕනේ කියලා මේ අපේ ළමයිටත් බලන්න ඕනේ මේක වැටෙන්නේ කොහොමද මේක වැටෙන්නේ කොහොමද කියලා මං කොහොමද දෙන්නේ කැවිලා බලාගෙන හිටන් කියලා තව දෙන්නේ නඟගත ගහට නඟලා ඒ බොඩියාම එහෙම දාලා ඉන්නේ අපි අපේ ආරක්ෂාවට හෙල්මට් එකක් දාලා බොඩියාම එකක් දාලා දෙන්නේ කොට තව බලාගෙන ඉන්න කේ තමයි මං ගැහුවේ ගැවුවට පස්සේ එහෙම ටාගට් එක ගැතර පස්සේ එහෙම වැටුණා ඒ වැටුණාට පස්සේ මං එහෙම මංක බහින්න දැන් මෙතන තප්පරයක් අත ඉන්න බෑ ඒ කියන්නේ අර පැත්තේ උසයි කියන්නේ බන්ට් එක පැත්තේ උසයි මං පාත නමුත් ගහ උසයිනේ ගහ සාමාන්‍ය උසයි ඔයා කියන්නේ පය කරලා විනාඩි දෙකක් ගියේ නෑ ආයෙත් මුළු පැත්තම ස්ප්‍රේ කරා ඔළුව පැත්තම ස්ප්‍රේ කරා එහෙම බැස්සා වැහලෙලා හිටිය හරියක් කළා කොහොම හරි එතනදී ඔය මං ස්නයිපර් ටාගට් එක ගන්න කලින් ඔය අමරතුංගලා එතකොට
डबल अमरतुंगे टीम मेक तुवालुना डबल रत्नायक टीम मेक तुवालुना टीम तुन हादरा केवर लामे अवगांड अमरतुंगे सर के बाडिया तमाय मैं वेडिवे इतन मनुष्य यहाँ पत्र पहन लीन बाडिया पहन लीन आगांड तमें हाँ ट्राई करे अंतिम स्नेपर आगे गत्र बस पहुद अभी गत्त बोडिये पहुद इट पहुद गत्त बोडिये गोड़ी बंकर तिबुने बोडिये अरंगी इन सऊते तिबुने दवास्तू नक्की अरंगिया इटे दागन अब मेद सुधुस नेतांग इंड मेतन अब जीवित अणुरा इन्न इवे ओण तना ओण पेलग्गन इक मनुष्य इतने वटकोण इन इतनी हाट ओल्ड पुल हेकिया स्नाभ इतने दिन गियर बस मैं गिया गेल मैं इतने बंकर मेकर मत कद मे कोलमट चोपर मत कद मंग उतर इदे मेद लैमर सद रहा पहुद मंग ऊसी सर मुनहार अद्देना पड़ी पड़ी वाहन मे इस्टार्ट महारे फ्लैट दाने अद प्लेन दाने दाने पड़ा दर इन मिट्ट ओह इट बस मेन विना हाकदेन उड़ी इट बस कोमार ओसी कथागर कथागल कोलमदिया कथागर बस लाइट ओपल अरे मेगल अरवा हेपील ओ कोलमदिया तेटना मे अरंगिया बस अभी करंट ये इतनी हाँ बे इतना तनिगर आए तनिग गबड़ा तेल टैंक दी गबड़ागर यह हर संपूर्ण मार मे सहन केदवाजी का कुण अवतन इट बस संपूर्ण बंटे कतारिया बंटे कतारी बस मे इतनी हाड़े आड़ गील अंतिम नंदगढ़ हेतु नेकल युद्ध इतिहास कियेवन नमक सेंगवुनु वेडिकारु स्नाइपर नीरो नीरो ओबहा समकालीन रणवीरयेक ओहु समगत ओब क्रियान्वित किहिपयक सिदु कोट तिबेनवा ओ अत्तरम नीरो सहन बुद्धिमत् लमेक मोन वागे देयक उनाद कियला मट हिता गन्नत बहा नंदिगडाल हरिय तमा सीन एक उने इला नीरो हिटिया निकनेम एक विरक नीरोई कैचाई देन्ना हिटिया बड़ी प्यार एक अतर ममाई मगे बड़िया हिटिया इट वस्ते मम अतर न्यूरोट मंगो न्यूरो मे पोड बला यम कल किया बैन इट वस्ते न्यूरो बीच बेत्ती मंग हे मम कल बेत्ते हिटी इट वस्ते मट अर आवा अतर मे न्यूरो नतुना गेल इट वस्ते मम नुगे सेट के कथा कर मे इश्नापेन गहल गेल इश्नापेन गहल गेल कथा कर कऊद गेल दाँ पसनी इट वस्ते मन पै दिगे टागट गण हितागन इच्छा टागट गण हितागन बड़िया घागावती इच्छा ब्राइबल मगे उशिया भीमती मैं बैन गार यानी बैन गार मैं नुगघाए संपूर्ण फ्लैट अत्तर अत निधन वागित कैमावेला संपूर्ण कैमावेला मैं उपसव करना बैन के मुगद वेन के इतकोट संपूर्ण मड़पैना इद्री भूमि रिपसला इनके मम हिटी नमटे ये तेल पॉइंट तीन इतकोट संपूर्ण पेन वंपेद बीच दगुनपेद कल का मुखर मगे चलने दखिंडे चलने दखिंडे मंगार अत् डन दाल दिन उपसोकर इतकोट मेतन मोहम्मद तीन लोक गह गह उड़ी नुग गह अत्पा टट शोट दिखाओ चोट दिखा मैं बोडियका संपूर्ण अंगल अटक्के संपूर्ण अत् मेतन वेदने विंडग पंपेद दकुन बेतर तिब्बे रउंड दकुन बेतर आवे अस्तक मट वदीन वकील मट हितुना यह मैं हेम बेस पल्ल हेट बेहल इतना टागट गंड हम उन्े इतनी हेम बेस बेहल मे ऊसी कथा मेन मेहमे दुना मे मैं हेम बेस मेहमे आर अच्छी बलपुआम अतर नीवरोट हापत्ति नीवरोट गल नीवर डेला दुखी ममत्ते अरुण अवे विला मगे विला वेदी ममत्ते हेम अरे चोटे ड्रगनोपहारत्म गवे ना डबल टपे गहन लंग लंग मीटर तुनसी तुनसी पना भीतर तुनसी आगे टीपन स्थाई पायक रही बैन अरे आर अंच मीतल दीन इश्नापकिन बस काट गमुत्टे हापत्ति ඉස්නායිපගෙන කොට ගහලා තිබුණා මේ ඒ කියන්නේ බන්ට් එක ඉද්දිම ගහලා තිබුණා නියුරෝ නැති වෙනවත් එක්කම සාර්ථක ඉලක්කපතක් ගැනීමේදී ප්‍රබල සාධකයක් වායු ප්‍රතිරෝධය ඒ වගේම දුර ඔබ විසින් ලබා ගන්නා ඉලක්කපතක වැඩිම දුරක් සදාහන් වන්නේ
මීටර 800ක් මට එනවා මේ කොක්කුතුඩයි බන්ට් එක අපේ ලයින් එක ඒ කියන්නේ අපේ ඩිෆෙන්ස් ලයින් එක නමුත් ඊට එහා පැත්තේ LDD ඩිෆෙන්ස් ලයින් එක මීටර 800 800ක් 850 තියෙනවා ඒ කියන්නේ බීච් එකට තමයි ගහලා තියෙන්නේ බන්ට් එක උතන මම ඔබ්සර්ව් කරනවා දවස් 6 7ක්ම ඔබ්සර්ව් කරනවා නමුත් ටාගට් එකක් පේන්නේ නැහැ නමුත් දවස් 5ක් 6කට සැරයක් එනවා ටීම් එකක් ඇවිල්ලා දෙන්නේ තුන්දෙනෙක් ඇවිල්ලා සම්පූර්ණ මේ ඒරියා එක ක්ලියර් කරගෙන යනවා यार डिफेंस इनमे तम मे कटे मे अट करें ओम इति तम मट मे मेला मंग एत्र पोषण विड़ी कटे पायकर वेलावल तीन वेलावल अल मंग उदय इस्तान इधनो हतर दिन टीम मेक हतर दिन टीम मेकनो अमे बंडे कटे लाइन तल तुगाल तीन हेमतन तल तुगाल तीन तल तुगा नतीदेन तीन ये तेंगो टाइल बलन අපි වුණත් සාමාන්‍ය වහාලම තියෙනකොට එළියේ මොන හරි බලන්න තියෙනනම් වෙන දෙයක් බලන්න තියෙන අපි උතන චුට්ටි දසම නවතිනවනේ. එතන නවතිනවා නේ බලනවා චුට්ටක්. ඒ වගේ කුක්කුඩයි ඒ ලයින් එකේ ඉද්දිත් මේ ඇත්තටම ටාගට් නැහැ එතන. ටාගට් එන්නේ දවස් 4 5කට සැරයක්. ඒත් මිනිස්සෙක් ඇවිල්ලිවිල්ලා අර අතනේ චුට්ට බලාගෙන හිටිය තප්පර 20ක් විතර. මම ගන්න එක පොෂන් කරලා තිබ්බෙත් ඔතන තමයි. ඒ වෙලාවේ ඇත්තනම් අපි බලන්න වින්ඩක අර වගේ මුහුද පැත්තේ ඉඳන් එන්නේ මුහුදේ ඉඳන් හුලම් පාර වැඩි. අපි ඒකට වින් අපේ ඔය ස්නයිපර් රයිෆල් එකේ තියෙනවා වින් ඩ්‍රම් එක කියලා එකක්. ඒ වින් ඩ්‍රම් එකෙන් අපි ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඒ ඇප්ලයි කරන්න නම් අපි දැනගන්න ඕනේ මේ පැයට සතුම කොච්චරක් මේක ගමන් කරන වේගයෙන් ගමන් කරනවද කියලා වින්ඩ එක. ඒකට අපි මුලින්ම ට්‍රේනින් වෙන කල්පිටිය. ඔය ස්නයිපර් කෝස් එකේදී අපි අර යනවා කල්පීටියේ ට්‍රේනින් ලෙග් එකකට ට්‍රේනින් ලෙග් එකෙන් තමයි අපි වින්ඩ් එක අනුම වෙඩි තියන්න පුරුදු වෙන්නේ. ඒ අනුව අපි සාමාන්‍ය මේ සුළඟට වින්ඩ් එකක් එක ක්ලික් එකක් එක නැත්තම් දෙකක් දැම්මම පස්සේ අර වින්ඩ් එක ප්‍රතිරෝධයට ගමන් කරන උණ්ඩේ. නැත්නම් ඒ කියන්නේ උණ්ඩේ වමට දකුණට බරව ගමන් කරන දැඩි සුළඟක් තියෙන ප්‍රදේශයක වෙඩි තියෙනකොට අපි ඔලුවෙන් ගහන්න ඕන ගේමක්. වින්ඩ් එකට වින් ක්ලික් එකෙන් ඇප්ලයි කරන්න ඕන. එතකොට දුරට එලිවේෂන් එකෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මීට 800ක් විතර දුර තිබුණා උතන. ඊට පස්සේ මම එහෙමම උදේ ගැහුවා ටාගට් එක. ගහලා විනාඩි 5 භාගයක් විතර යනකොට මුන්ට වෙනවා. ඊට පස්සේ මේ ඇත්තට මේ ලයින් එකම අය අතෑරිය සම්පූර්ණම. ඒ මම ඒ ටාගට් එක අරන් ගල මට ඕසි කිව්වා ලක්නායක වයන්න මේ පැත්තට. මේ මෙහෙම බලමු ඔය ඉතින් ටාගටුත් නැහැනේ වැඩි. කියලවල මම ආවාපෝ බලගෙන ඉන්න තැන වැලිය හිටිය උතන මගේ බලගෙන ස්ථානගතල. ඉතින් ඒ ටාගට් එක අරන් ගිහලා ආවට පස්සේ මේ එතන හිටියේ VAR ටීම් එකක් හිටියේ. ඒකට එහෙම බන්ට් එක අර ලයින් එකට හේතු කරගෙන සම්පූර්ණ මුළුතිය පැත්තට ඇවිල්ලා උඩට එනකොට. ඉතින් සාමාන්‍ය අර මම අර මුලින් කිව්වා වගේ එක්කෙනෙක් දෙන්නෙක් මූ වෙනවනම් එතන මොකක් හරි අඩපණ කෙරුවනම් අය කවුරුත් ආයෙ එන්නේ නැහැ. බයයි මේ මිනිස්සු. ජීවිතේට බයයි. ඒකින් දෙන්නේ නැති. ඊට පස්සේ අර හම්බ වෙනවා එතනම ගත්තුවන ගොඩාක් තියෙනවා ඒක ඒකෙන් මත නෑ එකකින් එක සාමාන්‍ය කිල් 80ක් 80ක් හෝ 85ක් තියෙනවා කිල් බුක් එකේ අරගෙන දෙක දවසේ අන්තිම වෙලාව කියන්නේ අපි යනවා නන්දි කඩාල වලට අවසාන ඔපරේෂන් එකට ඊට පස්සේ මගෙන් අහනවා CLI CEO අහනවා පුතා කොහොමද ස්නයිපර් රයිෆල් තරගෙන යන්නේ කියලා මං කියනවා මේ සර් මේක තියලා යන්න විදිහක් නෑ මේක තියලා යන්න බෑ තියලා යන්න තැනකුත් නෑ මං ඒකෙන් දරයි යනවා කියලා ඊට පස්සේ අපි බන් ලයින් එක රෑ කඩනවා पेडमेंट तुना यानी मैं माई मैं बड़ी अत पेडमेंट तुना से बंडला इन अलग पांदर पांदर अलग पास सी एल यूनिट पीट पास पास बंट अतल अभी अतल पीट पास दागन बंडला इन दागन इन कुमारी मगे एडमेंट टीम के पांदर दिन तुवाल आरपीजी अग्न दिन पांदर मगे टीम के दिन तुवाल तुवाल बस यदना हिटिया मेज गमगे इट वे सर आवा प्रयाम बला मूत अंतिम मोदी सर नतीवेनो अंतिम दिखम यावन पीटी पास एवड बस दिन्नवेनो टूवाल नतीवेनो हाउस बस होलिए संपूर्ण इलिए वेटीला विनाड़ी सामान्य हय हयामार मम इश्पड़ा दास गल दास गल इतना ඊට පස්සේ ඔන්නේ මම ඉතින් ටාගට් ගන්නවා මට වටපිටාවේ නිරීක්ෂණය වෙන්නේ නැහැ මගේ ටීම් එක දාලා තිනවනේ
මුතන්ති වල බල මගේ ටීම් එක හතරක් එඩ්මන් ටීම් එකේ අපේ එඩ්මන් ටීම් එකේ හතරක් මේජර් ගමගේ ඉස්සර නැතු වුණා එතන ඒ හතර පහ දෙනෙක් එතන ඩෙත් දැන් පිටිපස්සේ අපි මේ ආමිකට මේ ගහන්නේ කොහෙන්ද ගහන්නේ කියලා හොයන්න බෑ අනික අර බන්ට් එකේනේ අපි බන්ට් එකේ ඉස්සරහන කවර් කරගෙන ඉන්නේ අපේ වන් ස්ටෙප් සියු කියනවා කරන රණසි බිගිඩ් රණසි සර් ස්මෝක් ගහන්නද ඔකට පිටිපස්සේ එන්න කියලා ස්මෝක් ගහන්නද එන්න කියලා නමුත් ඒ අවස්ථාවේදී ඇතනම ස්මෝක් ඕනේ නමුත් මං කිව්වා සර් කමක් නැහැ ගහන්න ස්මෝක් තුන හතරක් ගහන්න මේ මොකද සිවිල් ජනතාවත් දැන් අපි බන්ට් එක අරගෙන තියෙන සිවිල් ජනතාවත් මේ එළියට එනවා ඒ එනකොට අර ඒ කඩේට ෆයර් කරනවා ඒ එළියට එන අම්මලාට තාත්තටත් ෆයර් කරනවා එළිය සංවිධානයේ සමාජිකය මම ඇස්ටම දැක්කා ඒ පිරි මිනිස්සු ඇතනම වැටෙනවා ගෑනු මිනිස්සු ළමයි දෙන්න එහා පැත්තට යනවා તો ඒ සෛනික වෙන අතරේ ඔය චාලි මේ චාලි කම්පැනි ඒ කියන්නේ චාලිගේ ටීම් එකේ ළමයිකට ගැහුවා අතර ගහලා තිබුණා දැන් මමත් මේ ඉන්නවා කොහෙන්ද ගහන්නේ කියලා හොයාගන්න බෑ දැන්ම ගන්න එක ගන්න එක දාලි වල බැලුව බලපුවම ඔයගෙන මට පේන්නේ මේ වෙපන් එකේ සයිට් එක විතරයි ඉදිරි දර්ශකේ වෙනවා මූණි භාගයක් පේනවා ගහන්නේ එතනින්නේ මේ ගහන්නේ ලොකු කොඹ ගහ කොඹ ගහකින් දාලා පේනවා මට දැන් මූණි භාගයක් පේනවා ගන්න එක පේනවා මං කිව්වා වඩියා ෂොට් එකක් ගහපන් අන්න අතෙන්ට එතකොට එක ෂොට් එකක් ෆයර් කරා මම දැන් එම් එකේ ඉන්නේ මං ගන්න එකේ දාන මං ගන්න එකේ ඉන්නේ කොහොම හරි ෆයර් කරාට පස්සේ සම්පූර්ණ මෙයා මොකද දන්න කරේ වෙපන් එකම අරගත්තම පිටිපස්සට අරන්ගෙන දැම්මම අනිත් පැත්තේ වෙපන් එක යාගේ එල්ඩි සංවිධානයේ සමාජිකය වෙපන් එක දැම්ම අර පැත්තෙන් දානකොට මට පේන්නේ දැන් වෙපන් එකයි මූණි භාගය විතරයි සම්පූර්ණ මේ ඔක්කොම මුකුත් පේන්නේ නැහැ මං ඊතරෙත් ඒත් දැන් බලපුවාම දුර බලපුවාම මීටර් 350ක දුර මං එහෙමම ටාගට් එක ගන්න මේ මූණට මෙතනට ඒ ගැව්වට පස්සේ එහෙම වකුඩු වෙලා වැටෙනවා වැටුණාට පස්සේ ආන්න අර පය කිරෙල නැති වුණා ඇත ඊට පස්සේ මගේ එතන හිටියා ටීම් එකේ 3-4 තුවල්ලත් හිටියා ඒ ඔක්කොම ටික අරගෙන රෑ වෙනකොට ගත්තා රෑ වෙලා තමයි පිටිපස්සට ගත්තේ බොඩිස් ටිකත් එක්ක ඒ අරගෙන අපි අපහු කොම අරගෙන අපි ආවා මේ දැන් බණ්ඩලයින් එකත් අරගෙන අරගෙන ඉවරලා සම්පූර්ණම අපි ආවා මේ තම්පනේ ගමට ආවා ඒතර අපේ බේස් එක තිබ්බේ තම්පනේ ගම කොමලමනේ තම්පනේ ගමේ තිබ්බේ පහෝදා තමයි ප්‍රභාකරම් නැති වුණා සම්පූර්ණම ඒ ඒ ඒරියා එකම අල්ලගත්තට පස්සේ සම්පූර්ණ නැති වුණා දමිල තරුණයාට විස පෙවු මිනිමරු පාපතරයා වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය බොඳ කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තමන්ගේ දායකත්වයේ නායකත්වයේ ලබා දුන් විශේෂ බලකායේ කීර්තිමත් ස්නයිපර්වරයෙක් සැඟවුණු වෙඩික්කරුවෙක් එල්ටීටී කාඩර්වරු සරෙන්ඩර් කර රටක් බේරගත් ස්නයිපර් බොක්සර් 2021 දී ඔබ විශ්‍රාම ගන්නවා බලවත් නිලධාරී තනතුරෙන් අද නිවසට පැමිණ ගොවිතැන තමන්ගේ දිරිය නගා සිටීම සඳහා අද පවත්වාගෙන යනවා. ඉතින් ඉදිරියේ ඔබට වර්ණවත් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you.